අයිබෝන් හැමෝටම මේ වීඩියෝ එකකින් කතා කරන්නේ CV එක හදන්නේ කොහොමද කියන එක ගැන. හුඟක් අය මගෙන් මැසේජ් කළා අහලා තිබුණා Facebook එකේ YouTube එකේ කමෙන්ට්ස් වල ලියලා තිබුණා මේ CV එක හදන්නේ කොහොමද කියලා ඕගලන්ට කියන්න කියලා. ඉතින් ඔන්න අද මම මේ සූදානම් වෙලා ඉන්නේ ඒ සම්බන්ධයෙන් විස්තරයක් ඕගලන්ට අරගෙන එන්න. ඉතින් මට හිතුණා මම CV එක හැදුවේ කොහොමද කියන එකත් ආශ්‍රය කරගෙන ඕගලන්ට මේ සම්බන්ධයෙන් කතා කරන්න. මගේ CV එක මම ෆෝන් එකේ ඕපන් කරගත්තා. ඒකත් මම කියන්න ඕනි මම CV එක හැදුවේ Canva කියන ඇප් එකෙන්. ඒක හරිම ලේසි. ඉතින් ඒක මොබයිල් ෆෝන් එකකින් අපිට ඇක්සස් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් Canva කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාගේ කම්පියුටර් එක පාවිච්චි කරලා ඒක ඇක්සස් කරන්නත් පුළුවන්. ඉතින් මොනවා හරි මේ CV එකේ වෙනස්කමක් කරගන්න ඕනි නම් ඔයා ඉන්න තැන ඉඳලා ඔයාගේ අතේ තියෙන මොබයිල් ෆෝන් එකකින් හරි ලැප්ටොප් එකකින් හරි ඩෙස්ක්ටොප් එකකින් හරි මේ වෙනස්කම් කරගන්න පුළුවන්. ඒ නිසා මම මේ Canva කියන එක ඇප් එකෙන් තමයි මගේ CV එක හැදුවේ. ඉතින් මං හිතන ඔයා මගේ channel එක අදම නරඹන කෙනෙක් නම් දැම්ම ගිහිල්ලා මගේ channel එක subscribe කරයි කියලා. ඒ වගේම තමයි එහා පැත්තේ තියෙන bell button එක click කරොත් ඔයාට පුළුවන් මම දාන video හැම එකක්ම මගේ හරගන්න නැතිවම නරඹන්න. ඉතින් මම හැම තිස්සෙම කියන දෙයක් තමයි මේ CV එක තමයි අපේ හැකියාව අපි කවුද කියන එක අපිව නොදන්න කෙනෙක්ට ඒතු ගණන්න පුළුවන් පෙන්වන්න පුළුවන් එකම දේ. ඉතින් ඒක කොල කෑලි එකක් හරි දෙකක් හරි තමයි මේ CV එක වෙන්නේ. ඉතින් හිතන්න මේ එක කොලයකට දෙහිකට කොහොමද අපේ අපි ළඟ තියෙන එක්ස්පීරියන්ස් එක අවුරුදු 10ක් වෙන්න පුළුවන් 20ක් වෙන්න පුළුවන් මේ හැම දෙයක්ම මේ කොල කෑලි දෙහිකට ගන්න කොහොමද කියන එක හරිම බැරෑරුම් කටයුත්තක්. ඒක හරිම අමාරු වැඩක්. ඉතින් මම දැනටමත් මගේ සමහර වීඩියෝ වල කියලා තිනවා මට මාස දෙක තුනක් ගියා මේ CV එක හදා ගන්න කියලා. ඉතින් ඒක ඇත්ත. මොකද මම CV එක මුලින්ම හදන්න පටන් ගත්තා ඊට පස්සේ ඒක මම හදන ගමන් මම කරේ නිතරම Google එකට ගිහිල්ලා හොයනවා අපිට ජොබ් එකක් කෙනෙක් දෙන්න කැමති වෙන විදිහට මේ CV එක හදා ගන්න කොහොමද. ඉතින් මම හැමතිස්සෙම Google එකේ මේ හැම දෙයක්ම හොයන්න ගත්තා. ඉතින් මට මේ දත්ත ලැබෙන පිළිවෙලට මම මගේ CV එක එහෙට මෙහෙට ගල්ලා අප්ඩේට් කරන්න පටන් ගත්තා. ඉතින් මම ඩුබායි වලට එන්න ලෑස් වෙනකොට මම මගේ ට්‍රැක් එක පොඩ්ඩක් වෙනස් කරා. මේ ඩුබායි වලට මොන වගේ CV එකක්ද ඕනි කියන එකත් මම විශේෂයෙන් හොයන්න ගත්තා. ඉතින් මට හම්බුණු මේ කරුණු කාරණාත් එක්ක තමයි මම මගේ CV එක හැදුවේ. ඉතින් මීට එහා කවුරු හරි කෙනෙක් දන්නවා නම් තව වැඩිදුර තොරතුරු මම යෝජනා කරනවා මම ආරාධනා කරනවා අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ ලියන්න පුළුවන් මගේ channel එක නරඹන අනිත් හිතවතුන්ටත් ඒ කරුණු දැනගන්න. ඉතින් මම මගේ CV එක උඩින්නම් පහලට ඔගොල්ලොත් එක්ක කතා කරන්න හදන්නේ මගේ CV එකේ මොනවද තියෙන්න කියන එක ගැන. ඉතින් මම බොහොම සරල දැනින් පටන් ගන්නම්. ඔයාට පුළුවන් කොලයක් පෑනක් කරන් ලියා ගන්න නැත්නම් මේ වීඩියෝ එක කිහිප සැරයක් බලන්නත් පුළුවන්. මුලින් මම මගේ නම දාලා තියෙනවා. ඉතින් නමට යටින් මම දාලා තියෙනවා මම කවුද කියලා. ඉතින් උදාහරණයක් විදියට මම දාලා තියෙන්නේ ෆොටෝග්‍රැෆර් ඇලයිරක් වීඩියෝග්‍රැෆර් කියලා. මොකද මගේ අරමුණ වෙන්නේ මට ෆොටෝග්‍රැෆි පැත්තෙන් හරි වීඩියෝග්‍රැෆි පැත්තෙන් හරි මේ රැකියාවක් හොයාගන්න එක. ඉතින් මගේ CV එක බලපු ගමන්ම එයා දන්නවා මේ නදිෂ්ක කියන කෙනා ෆොටෝග්‍රැෆි සහ වීඩියෝග්‍රැෆි කරන කෙනෙක් කියලා. ඉතින් මොන මුලින්ම පුළුවන් ඔයාගේ නම ලියලා ඊට පල්ලෙහින් ඔයාගේ වෘත්තිය සඳහන් වෙන විදිහට යටින් දාන්න ඔයා කවුද කියලා. ඉතින් මම දාලා තියෙනා වගේ ඔයාටත් පුළුවන් එක වෘත්තියක් හරි වෘත්තීන් දෙකක් හරි ඔයාගේ නමට යටින් දාන්න. හැබැයි මතක තියාගන්න ඒක අහස බොලෝ වගේ වෙනස් දෙකක් දාන්න එපා. එකලඟ යන දෙකක් දාන්න. ඊට පස්සේ ඔන්න මම දාලා තියෙනවා මගේ දුරකථන අංකය මුලින්. ඉතින් මම ලංකාවේ ඉඳන් ඇප්ලයි කරද්දී ඔයගොල්ලෝ දැන්ටමත් මගේ වීඩියෝ එක බලලා ඇති මම කොහොමද ලංකාවේ ඉඳලා ජොබ්ස් වලට ඇප්ලයි කරේ කියලා. බැලුවේ නැත්නම් ඒක දැම්ම ගිහිල්ලා බලන්න. ඒකෙදි මම දැම්මේ මගේ ලංකාවේ දුරකථන අංකය. ඉතින් මම ඩුබායි වලට පස්සේ ඒක මම අප්ඩේට් කරා. ඊට පස්සේ මම දාලා තියෙනවා මගේ ලිපිනය. ඉතින් ලංකාවේ තිබ්බ ලංකාවේ ඇඩ්‍රස් එක ඩුබායි වලට ආවට පස්සේ මම ඒකත් අප්ඩේට් කරලා ඩුබායි ලිපිනය දැම්මා. ඊළඟට මම දාලා තියෙනවා මගේ ඊමේල් ඇඩ්‍රස් එක. ඉතින් මම මගේ වීඩියෝ එකක කිව්වා මේ ජොබ් වලට ඇප්ලයි කරනවා නම් මේ ජොබ්ස්
තියෙන වෙබ්සයිට් හරහා මේ ඇප් සරහා ඇප්ලයි කරනවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම ඊමේල් ඇඩ්‍රස් එකක් තියෙන්න ඕනේ කියලා. ඉතින් ඊමේල් ඇඩ්‍රස් එකක් නැත්තම් මේ දැම්ම ගිහිල්ලා ඊමේල් ඇඩ්‍රස් එකක් හදාගන්න. ඊට පස්සේ මම දාලා දිනවා මගේ වෙබ්සයිට් එක. මම ඒකත් ඔයගන්න මගේ වීඩියෝ එකක කිව්වා මේ ජොබ් හන් කරද්දී ඔයාගේ ඔයාගේ හැකියාව පෙන්වන්න පුළුවන් දේවල් ඔයා හදාගන්න ඕනේ කියලා. ඉතින් ඒකෙන් එක තමයි වෙබ්සයිට් එක කියන්නේ. ඊට පස්සේ මම දාලා දිනවා මගේ LinkedIn profile එක. ඉතින් මම ඒකත් ඔන්න ඔයගන්ට කියලා දෙනවා LinkedIn profile එකක් අනිවාර්යයෙන්ම හදාගන්න. ඉතින් වෘත්තිකයන්ටම වෙන් වුණු ටිකක් විශේෂ වෙබ් අඩවියක් තමයි මේ LinkedIn කියන්නේ. ඉතින් ඒකට ගිහිල්ලා ඔයාට පුළුවන් ඔයාගේ profile එකක් හදාගන්න. ඔයාට පුළුවන් ඒකේ open to work කියලා ඔයාගේ profile එක update කරන්න. ඒතර ඔයාව දැක්ක මිනිස්සුන්ට පේනවා ඔයා මේ වැඩ කරන ලැහැස්ති කෙනෙක්. ඒ කියන්නේ ඔයාව ඒගොල්ලන්ට hire කරන්න පුළුවන් කියලා ඒගොල්ලන්ට දන්වන්නත් පුළුවන්. ඉතින් මම මගේ LinkedIn profile එකත් සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මගේ visa status එක මම දාලා තියෙනවා. visa සම්බන්ධයෙන් ඔයගොල්ලෝ ලංකාවේ ඉඳන් apply කරලා try කරනවා නම් ඔයාගේ CV එක check කරගන්න මේ visa කතන්දර දාන්න අවශ්‍ය නැහැ. මොකද ඔයාට visa නැහැ. මෙහෙට ආවට පස්සේ ඔයා try කරනවා නම් ඔයාගේ visa status එක දාන්න පුළුවන්. ඒක tourist visa ද එහෙම නැත්නම් ඒක employment visa ද කියලා දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ nationality එක දාන්නත් පුළුවන්. මම ඒක දාලා තිනවා ශ්‍රී ලංකන් කියලා. මොකද ගොඩක් අය මේ nationality එක බලනවා සමහර අවස්ථාවල. ඔයගොල්ලෝ දැකලා ඇති Indeed ඒ වගේම Naukrigal LinkedIn වගේ websites වල jobs දාලා තිනවා. ඒගොල්ලෝ සමහරලාට විශේෂයෙන් ඉල්ලනවා අපිට මෙන්න පිලිපීන ජාතකයක් ඕනි අපිට එක්කෝ යුරෝපියන් කෙනෙක් ඕනි එහෙම ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙනවා. ඒ නිසා ඒගොල්ලන්ට මගේ ජාතිය අඳුර ගන්න පුළුවන් වෙන්නේ මම මගේ nationality එක සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ ටික මම දාලා තියෙන මගේ CV එකේ වම් පැත්තෙන් දකුණු පැත්තෙන් මම දාලා තියෙනවා මගේ පින්තූරයක්. මම යෝජනා කරනවා ඔයාගේ පින්තූරේ ටිකක් වැදගත් පෙනුමක් තියෙන පින්තූරයක් දාන්න. මම දැකලා තියෙනවා CV ගොඩක් මටත් CV ගොඩක් කට්ටිය එවනවා ඒවා චෙක් කරන්න කියලා. ඉතින් ඒවා දැක්ක ගාම්ම ඇහැ යන්නේ පින්තූරෙට. සමහර අයගේ පින්තූර දැක ගාම්ම ඒ CV එක බලන්නවත් හිතෙන්නේ නැහැ. බොහොම කැෂුවල් නිකම් පැත්තට හැරලා ඉන්න කොණ්ඩවල් නිකම් පිළිවෙලට නැති නේ ප්‍රියමනාප පෙනුමක් නැති හරි පෝස් එකකින් ඉන්න නැති පින්තූරයක් දාන්න එපා CV එකට. මට වුණත් ගොඩක් අය CV එවනවා චෙක් කරන්න අනේ මේ CV එක හොඳයිද කියලා බලන්න කියලා එවනවා. ඉතින් ඒවා දැක ගාම මටම ඒක එපා වෙනවා. මට CV එක බලන්න හිතෙන්නේ නැහැ පින්තූර දැක්කම. ඉතින් හිතන්න ආයතනයක මානව සම්පත් කළමනාකරණය කරන පිරිස ඔයගේ CV එක දැකලා ඒක කියවන්නේ ඔයගේ පින්තූරේ ලස්සනට තිබ්බොත් මුලින්ම. මොකද ඒකට ඇහැ යනවා නිකම්ම. ඒ නිසා පිළිවෙලට තියෙන පින්තූරයක් ඔයගේ CV එකට දාන්න කියලා මම යෝජනා කරනවා. සමහර රටවල් වල නම් CV එකේ මේ පින්තූර දාන්න අවශ්‍ය නැහැ. CV එකේ nationality එක දාන්න ඕනෙත් නැහැ. මේ කිසි දෙයක් දාන්න අවශ්‍ය නැහැ. මම මගේ CV එකේ හැදුවේ මම ඔයගන්න කිව්වා Dubai වලට එන්න Dubai වල රැකියාවක් හොයාගන්න. ඉතින් මම එහෙම හොයද්දි මට අහුණ දෙයක් තමයි පින්තූරයක් දාන්න ඕනි මේ nationality එක දාන්න ඕනි කියලා. ඒකෙන් මම ඒවා මගේ CV එකේ සඳහන් කරේ. ඉතින් ඔන්න අපේ ප්‍රධාන කෑල්ල මෙතනින් ඉවරයි. පින්තූර දැම්ම අපි ගැන කෙටි හැඳින්වීමක් කරා අපිව කන්ටැක්ට් කරගන්න කොහොමද කියන එක ගැන. ඊළඟට දාන්න ඕනි සමර එකක්. ඒ කියන්නේ පොඩි සාරාංශයක් ඔයා ගැන. ඒක මගේ නම් තියෙන්නේ පේලි 1 2 3 4. ඉතින් පේලි 4කින් මගේ සාරාංශය ඉවරයි. මම ඒක දාලා තියෙනවා මට මෙච්චර එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක්. ඉතින් මට ඕන තැනක ඕන ප්‍රෙෂර් එකක වැඩ කරන්න පුළුවන්. මම හරි එනර්ජෙටික් කෙනෙක්. ඉතින් ඕ වගේ වචන ටිකක් දාලා මම මගේ සාරාංශය ලස්සනට ලියලා තියෙනවා. සමරේක ලියන්න ඕනේ ඔයා. ඔයා තමයි දන්නේ ඔයා ගැන. මොකද වෙන කෙනෙක්ගේ සමරේක කොපි කරලා දාන්නත් එපා. මොකද මම කලිනුත් කියලා තියෙනවා මේ ජොබ් හොයනකොට මුලින්ම ඔයා කරන්න ඕනේ ඔයාට ගැළපෙන ජොබ් සර්ච් කළා ඒවල තියෙන ඩිස්ක්‍රිප්ෂන් කියවන්න. ඒවල දාලා තිනවා අපි හොයන්නේ මේ වගේ කෙනෙක්, අපිට ඕනේ මෙහෙම කෙනෙක්, අපි හොයන්නේ මෙච්චර ප්‍රෙෂර් එකක් තියදී වැඩ කරන්න පුළුවන් කෙනෙක්, අපි හොයන්නේ ගොඩක් ප්‍රොජෙක්ට්ස් එකපාර කරන්න පුළුවන් කෙනෙක්. ඔන්න ඔය වචන ඔයා ගන්න. ඒ වචන ටික අරගෙන ඒකින් තමයි ඔයාගේ මේ සමරේ එක හදන්න ඕනේ. ඒකට තමයි ATS වලට ඔයාගේ CV එක අහුවෙන්නේ. ඉතින් මේක අර ඔහේ නිකන් ලස්සන්ට අර සාහිත්‍යමය විදිහට ලියන්න එපා. සමරේ එක ලියන එකත් විශේෂ වැඩක්. ඉතින් ඒක මම මේ කිව්ව වගේ මුලින්ම යන්න ඩිස්ක්‍රිප්ෂන් බලලා ඒකෙන් ඔයාගේ ජොබ් එකට ඒගොල්ලෝ ඉල්ලන පුද්ගලයාගේ හැසිරීම, පුද්ගලයා ළඟ තියෙන ඕනි ගුණාංග ඒගොල්ලෝ ඉල්ලනවා.
ඒව තමයි සමරයේ තියෙන්න ඕනේ. ඉතින් ඊළඟට මම දාලා තියෙන ස්කිල්ස් ඒ තමයි ඔයගේ හැකියාව. ඒවත් ඔයාට ඔහේ දාන්න බෑ. ඒවා ඒවා කීවර්ඩ්ස්. ඉතින් කීවර්ඩ්ස් කියන වචනේ මම මගේ කලින් වීඩියෝ වල කියලා තියෙනවා. මොකද මේ කීවර්ඩ්ස් වලට තමයි ATS එක අපි අල්ලගන්නේ. ඒ නිසා අපි හරි කීවර්ඩ්ස් දෙන්නේ නැත්තම් ATS අපි අල්ලගන්නේ නැහැ. ඉතින් මගේ කලින් වීඩියෝ බලපු නැති කෙනෙක් අද මේ වීඩියෝ එක බලනවා නම් ඔයා බලන්න ඇති මොකද්ද මේ ATS කියන්නේ කියලා. ඉතින් ඒක තමයි applicant tracking system කියන එක. ඔයාගේ CV එක සාමාන්‍ය මිනිස්සු ඇවිල්ලා මේක කියවලා බලන්නේ නැහැ. මුලින්ම ඔයාගේ CV එක කියවන්නේ computer එකක්. එහෙම නැත්නම් system එකක්. ඉතින් එයා තමයි ඔයාව track කරලා ඔයාව සමහරට හොඳම 100ට හොඳම 50ට තෝරලා දෙන්නේ. ඉතින් එයාට අහු වෙන්න නම් ඔයා මේ keywords කියන එක පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ඒකත් අර වගේම job description වලට යන්න. Indeed නෞකරි ගාල්ස් මම මේව ඕන තරම් කියලා තියෙනවා. නැත්තම් මගේ වීඩියෝ එක බලන්න. ඒකේ මම මෙහෙම jobs තියෙන website මම හිතන්නේ 8ක් 10ක් විතර මම කියනවා. ඒවට ගිහිල්ලා ඔයා කැමති job එක search කරාම description එකට යන්න. ඒවල කියලා තියෙනවා මෙන්න මේ skills තියෙන කට්ටිය තමයි අපිට ඕනේ. ඉතින් ඒ skills තමයි මේ ඔයාගේ CV එකේ skills වලට දාන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට හිතෙන එක දාලා එතකොට මේක මේක හරියන්නේ නැහැ. ඒකයි මම කියන්නේ මේක මේ ලීසි වැඩක් නෙමෙයි. මේක ගේම් එකක්. මේක යුද්ධයක් දිනනවා වගේ වැඩක්. මම දාලා තියෙනවා skills 1 2 8ක්. මම skills 8ක් දාලා තිනවා. ඉතින් මේ skills 8 මම ගත්තේ job description වලින්. ඒ 8 මංගාවක් තියෙනවා. හැබැයි මගේ job description වලත් ඒවා තිබිලා තියෙනවා. ඊළඟට අපි දාන්න ඕනේ අපේ එක්ස්පීරියන්ස් මොනවද කියලා. මේක තමයි විශේෂම වැඩේ. ගොඩක් අය මට ඊපෙරද Facebook එකේ මැසේජ් කරනවා. ඕ ලෙවල් කරපු ගාම ඩුබායි එන්න පුළුවන්ද කියලා අහනවා. මම කෝස් එකක් කරා ඊපෙරද ඩුබායි එන්න පුළුවන්ද කියලා අහනවා. මම විශ්වාස කරන්නේ නැහැ ඕ ලෙවල් කරපු ගාම මේ මොහොතේ 2023 මෙහෙට ඇවිල්ලා එකපාරටම වට හොඳ ජොබ් එකක් හොයාගන්න පුළුවන් වේද කියලා. මොකද වට එක්ස්පීරියන්ස් කිසි දෙයක් නැහැ. මම දැන් හවුස් කීපින් වගේ ඔය ක්ලීනින් වැඩ කරන්න වගේ යන්න පුළුවන් වෙයි බොහෝ විට. ඔයාව මාකට් කරන්න ඔයාලා එක්ස්පීරියන්ස් තියෙනවා. ඒතරම ඔයාට පුළුවන් වෙන්නේ හොඳ වැටුපක් හම්බෙන ජොබ් එකක් ලබා ගන්න. ඉතින් මේ එක්ස්පීරියන්ස් කියන කොටසේ ඔයාට පුළුවන් ඔයාට දැනට තියෙන එක්ස්පීරියන්ස් පැහැදිලිව සඳහන් කරන්න. ඒක මම දාලා තියෙන්නේ මුලින් මම දාලා තිනවා මගේ තනතුර. උදාහරණයක් විදිහට මම කියන්නම්. මම දාලා තිනවා ෆොටෝග්‍රැෆර්. එතකොට ඊට යටින් මම දාලා තිනවා ඒ ආයතනය මොකක්ද? ඊට දකුණු පැත්තෙන් මම දාලා තිනවා මම කොච්චර කාල සීමාවක් වැඩ කරාද? ඉතින් ඊට පස්සේ මම පොයින්ට් ෆෝම් එකකින් දාලා තියෙනවා ඒ ආයතනෙන මගේ මොන වගේ ප්‍රයෝජනයක්ද උනේ. ඒක අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕනි. මං ගොඩක් එක්ස්පීරියන්ස් දාපු හැම එකෙකින් මං දාලා දෙනු සාමාන්‍යයෙන් පොයින්ට්ස් 2-3ක් මං දාලා දෙනවා. ඒක කළ යුතු වැඩක්. මොකද අපි හිතමු ඔයා X කියන ආයතනයේ ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදිහට වැඩ කරා. ඔයා ආයතන අවුරුදු 2ක් වැඩ කරා. එතකොට ඒ අවුරුදු දෙකේ ඒ X කියන ආයතනයට ඔයා මොනවද කළේ? අපි හිතමු ඔයා දවසර මෙච්චර ෆොටෝ ප්‍රමාණයක් ගැහුවා. ඔයා ඒ ආයතනෙට මෙච්චර ලාභයක් ගෙනත් දුන්නා. ඔයා ඒ ආයතනයේ සේල්ස් වැඩි කරන්න දායක වුණා. ඉතින් මොනවා හරි ඔයා මේ ෆොටෝග්‍රැෆර් කෙනෙක් විදිහට ඒ X කියන ආයතනයේ ඔයා මොනවද කරේ කියන එක සඳහන් කරන්න ඕනි. අපේ ගොඩක් දෙනා කරන්නේ නැති එකක් ඒක. ඒක සඳහන් කරන්නත් විශේෂ ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ඔයාට පුළුවන් ඉලක්කම් පාවිච්චි කරන්න. උදාහරණයක් විදිහට ඔයා මේ X කියන ආයතනයේ 50%කින් මේ සේල්ස් වැඩි කරන්න දායක වුණා වගේ දෙයක්. එතකොට 50% කියන්නේ ඉලක්කමක්. අව විදිහට කිව්වොත් එහෙම ඔයා ඒ ආයතනයේ දවසකට පින්තූර 200ක් ඔයා ෂූට් කරනවා කියලා දාන්න පුළුවන්. එතකොට 200 කියන්නේ ඉලක්කමක්. ඉතින් ඔන්න ඔය වගේ අපි හිතමු මේක තවදුරටත් දාන්න පුළුවන්. ඔයා පැය 8ක් ඇතුළත පින්තූර 50ක් ෂූට් කරා. එතකොට නිකන් ආන්නේ එහෙම මේ ඉලක්කම් එන විදිහට මේක ඔයාට පුළුවන් මේ පොයින්ට් ෆෝම් එකෙන් ලියන විස්තරයට ඇතුළත් කරන්න. ඒ වගේ ඔයාට පුළුවන් ඔයාගේ එක්ස්පීරියන්ස් එකකින් එක සඳහන් කරන්න. මාසයක් දෙකක් වැඩ කරපු ආයතනවල විස්තර එක්ස්පීරියන්ස් විදිහට දාන කෙච්චර නුවණට හුරු නැහැ. ඉතින් ඒ විදිහට ඔයාගේ මේ එක්ස්පීරියන්ස් කියන කොටස බොහොම කල්පනාකාරීව හිතලා මතලා හරියට ලියලා ඒක පිළිවෙලට හදාගන්න. මොකද ඔයාට ගොඩක් ලකුණු ගන්න පුළුවන් ඒ කොටසින්. ඉතින් ඊට පස්සේ මම දාලා තියෙනවා මගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස්.
ඒක මම සදහන් කළා තියෙන්නේ මුලින්ම මගේ උපාධිය නම ඊට පස්සේ මම මොන විශ්වවිද්‍යාලෙන්ද ඒ උපාධිය ලබා ගත්තේ කියන එක ඉස්සරහින් දාලා තිනවා මං කොච්චර කාල සීමාවක් මේ විශ්වවිද්‍යාලෙ ඉගෙන ගත්තද කියලා ඊට අමතරව මං අර ඔගන්න කලින් කිව්වා වගේ මං කිව්වා අර එක්ස්පීරියන්ස් වලත් අපි දානවා පොයින්ට් ෆෝම් එකේ මම මොනවද කළේ කියලා ඉතින් ඒක මම මෙතන දාලා තිනවා මේ විශ්වවිද්‍යාල අවුරුදු 4 ඇතුලේ මම මොනවද ඉගෙන ගත්තේ කියන එක ඉතින් ඒක පොයින්ට්ස් හතරක් විදියට සඳහන් කළා තිනවා මෙන්න මේ දේවල් මම ඉගෙන ගත්තා කියලා මගේ ඊළඟ කොටස තියෙන්නේ ප්‍රොජෙක්ට්ස් කියලා මම සම්බන්ධ වුණ විශේෂ ප්‍රොජෙක්ට්ස් ගැන මම මේක සඳහන් කළා තියෙනවා ඉතින් ඔයත් එහෙම මොනවා හරි විශේෂ වැඩවලට සහභාගී වෙලා තියෙනවා නම් වාටක සඳහන් කරන්න පුළුවන් හැබැයි මතක තියාගන්න ඔයා ගමේ ශ්‍රමදානයකට සහභාගී වුණා කියන ඒවා මේක දාන්න එපා ඉතින් ඒ වගේ දේවල් නෙමෙයි ඔයාගේ රැකියාවට අදාළව ඔයාගේ වෘත්තියට අදාළව ඔයා මොනවා හරි විශේෂ ප්‍රොජෙක්ට්ස් වලට සහභාගී වුණා නම් ඒව තමයි මෙතනදී මෙන්ෂන් කරන්න ඕනේ මොකද ඒකෙත් ඔයා කරපු වැඩ ප්‍රොජෙක්ට් එකට ගිහිල්ලා ඔයා කරපු දේවල් මෙතන මෙන්ෂන් කරන්න ඕනේ ඔයා එහෙම මුකුත් ප්‍රොජෙක්ට් එකක් කරේ නැත්නම් මේ කොටස දාන්න එපා ඔයා කරලා තිනවා නම් ඒක වට දාන්න පුළුවන් ඉතින් ඊළඟට මම දාලා තිනවා අවෝඩ්ස් ඇන්ඩ් එක්සිබිෂන්ස් කියලා කොටසක් ඒ දැම්මේ මට හම්බුණු සම්මාන සහ මම කරපු එක්සිබිෂන් සම්බන්ධයෙන් මේ CV එක බලන කෙනාව දැනුවත් කරන්න ඒකද මම තෝරා බේරා ගත්ත බොහොම පොඩි ප්‍රමාණයක් මේකට ඇතුළත් කරලා තිනවා ඒකත් මම දාලා තිනවා මට ලැබුණු සම්මානය මොකද්ද ඒ සම්මානය දුන්න සංගමේ හරි නැත්නම් ඒ පවත්වපු කම්පිටිෂන් එකේ නම හරි මම දාලා තිනවා ඊට පස්සේ මම දාලා තිනවා ඒ වර්ෂය ඉතින් අන්තිමට මම දාලා තිනවා මගේ පර්සනල් ඩීටේල්ස් කියලා කොටසක් ඒකේ මගේ පෞද්ගලික විස්තර මම ඇතුළත් කරලා තිනවා ඉතින් මගේ CV එක පිටු දෙකක් තියෙනවා හැමෝගෙම CV එක පිටු දෙකක් වෙන්න අවශ්‍ය නැහැ මොකද සාමාන්‍යයෙන් අවුරුදු 10කට වැඩි එක්ස්පීරියන්ස් ඉනවා නම් පිටු දෙකකට ගියාට කමක් නැහැ හැබැයි අවුරුදු 10කට අඩුවෙන් නම් ඔයාලට එක්ස්පීරියන්ස් තියෙන්නේ පිටු දෙකකට යන්න එපා ඒක තනි පිටුවට ලඝු කරගන්න උත්සාහ කරන්න අනිවාර්යෙන්ම මේ වීඩියෝ මට අවශ්‍ය උනේ බොහොම දල අදහසක් දෙන්න මේ CV එක හදන එක ගැන මගේ ඊළඟ වීඩියෝ එකේ මම අරන් යනවා බොහොම පැහැදිලිව අපි මේ CV එක ලියන්නේ කොහොමද කියන එක ගැන මම මේ වීඩියෝ එක කරේ මේ CV එක හදාගන්න ඔගලන්ට පළවෙනි අඩිතාලම තියාගන්න උදව් කරන්න ඉතින් මම විශ්වාස කරන ඔන්න මේ කැටගරි ටික ඔයා ලියාගෙන ඔයාට අදාළ තොරතුරු එකතු කරගනී කියලා ටිකක් කල්පනා කරලා බලලා ඉතින් ඔන්න ඔයාට සතියක කාලයක් තියෙනවා ඒ ටික ලෑස්ති කරගන්න ඊළඟ සතියේ මම වීඩියෝ එක අරගෙන එනවා මේ CV එක හරියට ලියාගන්නේ කොහොමද කියන එක ඔගලොත් එක්ක කතා කරගන්න. ඒ වගේම තමයි මේ කීවර්ඩ් අපි හොයාගන්නේ කොහොමද? අපි ඇයි කීවර්ඩ් දාන්නේ? මේ පර්සනල් ඩීටේල්ස් වලට මොනවද දාන්න ඕනේ? මේ එක්ස්පීරියන්ස් වලදී මම කිව්ව පොයින්ට් ෆෝම් එකෙන් ලියන්න ඕනේ කියලා. ඒ ලියන හැටිත් මට පුළුවන් ඔයගලන්ට කියලා දෙන්න. මම අදට මේ වීඩියෝ එක නතර කරන්නම්. දැම්ම පටන් ගන්න ඔයාගේ CV එකට අදාළව කරුණු කාරණා හොයන්න. ලබන සතිය මම ඔයගලන්ට CV ෆෝමැට් එකක් අරගෙන එන්නම්. මම ඒක ගොඩනගන්න ඩවුන්ලෝඩ් කරගන්න සලස්වන්න පුළුවන්. ඉතින් එතකොට බොහොම පහසුවෙන් ආට ඔයාගේ CV එක හදාගන්නත් පුළුවන්. මගේ channel එක දිගටම නරඹන ඔයගලන්ට මම බොහොම ස්තුතියි කියලා කියනවා. මේ වගේම වීඩියෝ එකකින් අපි ආයි මුණ ගැහෙමු. එතකොට ඔබට අයබෝවන්.